சீனை கொன்சல் நிலதாரை குலிச சேவேக்கல வில்லியம் ஸ்க்ரப் அயர்டன் சா ஓகே பிரிந்த எலன் லூயிசா மிளக்கச்சி மெத்தினியட்டதாவ 1882 டிசம்பர் 13 தின புத்திரேக் உபத லபிய ஹே நமின் எட்வர்ட் ரசல் அயர்டன் நம் விய கெட்டி காலக்கிங் ராஜகாரி கட்டியத்து ஹமாரக்கல அயர்டன் பவுல නැවත එංගලන්තයට පැමිණි අතර එඩ්වඩ් රසල් අයර්ටන් මූලික අධ්‍යාපන කටයුතු සඳහා ලන්ඩන් නුවර ශාන්ත පාවුළු විද්‍යාලයට ඇතුළත් කෙරිණි. සිය පැටිවියේදීම ඉමහත් කුතුහලයකින් ඉපැරණි ශිෂ්ටාචාර පිළිබඳ හැදෑරීමේ ලැතියාවක් දැක් වූ අයර්ටන් අනාගත පුරාවිද්‍යාඥයෙකු වීමේ පෙර ලකුණු පහළ කළේය. විධිමත් ශේෂ්ත්‍ර ක්‍රමවේද පුරාවිද්‍යාව හඳුන්වා දීමේ ගෞරවයේ හිමි ලොව කීර්තිධර පුරාවිද්‍යාඥයෙකු වූ ෆ්ලින්ඩර්ස් පෙට්‍රිගේ මග පෙන්වීම මත ඊජිප්තු ගවේෂණ ව්‍යාපෘතියට සම්බන්ධ වුණු අයර්ටන් ඊජිප්තුවේදී ශේෂ්ත්‍ර පුරාවිද්‍යාව පිළිබඳ අත්පොත් තැබීය. මේ වන විට අයර්ටන්ගේ වයස අවුරුදු 20ක් වූ අතර 1902 1904 කාලයේදී ෆ්ලින්ඩර්ස් පෙට්‍රි සමග අද්විතීය ගවේෂණ රැසකට ඊජිප්තුවේදී සහභාගී විය. 1905 1908 කාලයේදී ඇමරිකානු ජාතික තියඩෝර් ඩේවිස් සමග එක්ව නයිල් නිම්නයේ සිදු කළ කැණීම් ඊජිප්තුවේ අයර්ටන් විසින් සිදු කරනු ලැබූ සුවිශේෂ කැණීම් ලෙස වාර්තා වී ඇත. අයර්ටන් සහ ඩේවිස්ගේ පූර්වගාමී කැණීම් සහ සොයා ගැනීම් නොවන්නට තමන්ට ටූටන් කාමන්ගේ සොහොන අනාවරණය කර ගැනීමට නොහැකි වනු ඇතැයි 1922 ටූටන් කාමන් රජුගේ සොහොන සොයාගත් හාවඩ් කාටර් නැමැති ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයා පවසා ඇත. මේ කාලවකවානුව වන විට ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු HCP බෙල්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරමින් තිබිණි. ඒත් වසර 20කට අධික කාලයක් සේවය කර තිබූ බෙල්ගේ විශ්‍රාමයෑමෙන් පසුව පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න ලංකාණ්ඩුවට ගැටලුවක් විය. යටත් විජිත භාර ලේකම්වරයා වූ ක්‍රීවේ සාමිවරයා දැඩි ලෙස කියා සිටියේ ලංකාවේ ඊළඟ පුරාවිද්‍යා කොමසාරිස් විය යුත්තේ පුහුණු වෘත්තීය පුරාවිද්‍යාඥයෙකු බවයි. අවසානයේදී ඊජිප්තුවේ මහා පරිමාණ කැණීම් මෙහෙයවමින් සිටි තරුණ එඩ්වඩ් රසල් අයර්ටන් HCP බෙල්ගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගනු ලැබීය. ඔහු චීනයේ උපත ලබා පෙරදිග සංස්කෘතිය සමග සබැඳුණු පුද්ගලයෙකු වීමද මේ සඳහා අමතර සුදුසුකමක් වන්නට ඇත. ශ්‍රී ලංකාවේ අනාගත පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස අයර්ටන් තෝරා ගැනීමෙන් අනතුරුව ඔහුගේ ඉල්ලීම මත දෙවසරක් ඔහු ඒ සඳහා පුහුණු කරනු ලැබීය. පාලි, සංස්කෘත, සිංහල සහ දෙමළ භාෂා ඉගෙනීමටත් අභිලේඛන පිළිබඳ හැදෑරීමටත් මේ කාලය ඔහු ගත කළේය. 1912 මාර්තු 8 වැනිදා HCP බෙල්ගේ සහායක ලෙස ER අයර්ටන් මෙරට පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ ඇරඹීය. එම වසරේම සැප්තැම්බර් මාසයේදී බෙල් විශ්‍රාම පූර්ව නිවාඩු ලැබූ විට එම තනතුරේ වැඩ බැලීම සඳහා පත් වූ අයර්ටන් 1912 දෙසැම්බර් 8 වැනිදා බෙල්ගේ විශ්‍රාම ගැනීමෙන් පසුව ලංකාණ්ඩුවේ දෙවැනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබීය. රාජකාරී භාර ගැනීමෙන් පසුව අයර්ටන්ගේ පළමු ශ්‍රේෂ්ඨ පරේක්ෂණ ක්‍රියාවලිය වූයේ ඉන් පෙර බෙල් විසින් සැලසුම් කර තිබූ ජේතවනාරාමය අසල කැණීම්ය. ජේතවනාරාමය ලෙස එවක හැඳින් වූ ස්තූපය සැබවින්ම ජේතවනාරාමය නොව අභයගිරිය බව පුරාවිද්‍යාත්මකව තහවුරු කර ගැනීමට අයර්ටන් සමත් විය. එමෙන්ම එහි ඇත්ගාල ලෙස හැඳින් වූ නටබුන් සහිත ගොඩනැගිල්ල අභයගිරියට අයත් රත්න ප්‍රාසාදය බවට ඔහු නිවැරදිව හඳුනාගත්තේය. රත්න ප්‍රාසාදයට බටහිරින් වූ ගොඩනැගිලි දෙකකින් එකක් දුටු කැමුණු සොහොන ලෙස මින් පෙර හඳුනාගෙන තිබුණද එය පොළොන්නරු යුගයට අයත් පිළිමගේක අවශේෂ බව කැණීම් මගින් තහවුරු කිරීමට අයර්ටන්ට හැකි විය. අනුරාධපුර නටබුන් නගරයේ පිටත වටරවුම් පාරේ පිහිටි ප්‍රාසාද ලෙස හඳුන්වා තිබූ ස්මාරක සියල්ල
1913 අයටන් විසින් කැණීම් කරනු ලැබීය. ඒවා ගිහියන් සඳහා කළ ගොඩනැගිලි නොවන බවත් තපෝ වනයක් විය හැකි බවත් සඳහන් කරන අයටන් එම අදහස තවදුරටත් විචාරයට ලක් විය යුතු බව පවසයි. බටහිර ආරාම ලෙස දැන් හඳුන්වනු ලබන මෙම ආරාම සංකීර්ණය පදානකර විශේෂයක් ලෙස පසු කාලීනව හඳුනාගත හැකි වීම අයටන්ගේ අනුමානය තහවුරු කිරීමක් ලෙස හැඳින්විය හැකිය. අයටන් 1913 දී ඇතුල් නගරයේ ස්ථාන කිහිපයක්ම අඩි 20කට වඩා වැඩි ගැඹුරකට කැණීම් කළේය. පහළ ස්තරවලින් හමුවන මැටි මෙවලම් කැබලි, පබළු හා ගඩොල් කැබලි අධ්‍යයනය කළ අයටන්ගේ අදහස වූයේ මෙම සාධක එම ස්ථානයේ පිහිටි පුරාණ ජනාවාස අවධි 4ක් නියෝජනය කරන බවයි. මෙය ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ඉතිහාසයේ ප්‍රථම ස්තර විද්‍යානුකූල කැණීම ලෙස සනිටුහන් කළ හැකිය. සෙල්ලිපි කියවීම පිළිබඳ මනා පුහුණුවක් ලබා තිබූ අයටන් අනුරාධපුර ඇතුල් නගරයේ ගොඩනැගිල්ලක් අසල සෙල්ලිපියක් කියවීමෙන් එම ගොඩනැගිල්ල දළදා මාලිගයේ බව තහවුරු කළේය. රත්න ප්‍රාසාදයේද බටහිර ආරාම සංකීර්ණයේ ප්‍රධානකරයක්ද අයටන් විසින් සංරක්ෂණය කළේය. කැණීම් කරනු ලබන ස්මාරක සියල්ල සංරක්ෂණය කිරීමටත් කැණීම් වලවල් සියල්ල විධිමත්ව වසා දැමීමටත් අයටන් වග බලාගත්තේ තමා තුළ වූ වෘත්තීය පුරාවිද්‍යාඥයෙකු සතු ගුණාංග විදහා දක්වමිනි. තම කැණීම් මගින් හෙළිවන සාධක මත පදනම්ව විමර්ශනාත්මක ලෙස අර්ථ නිරූපණය කළ ඔහු එම අදහස් තවදුරටත් සමකාලීන පුරාවිද්‍යාඥයින්ගේ විචාරයට ලක්විය යුතු බව සඳහන් කළේය. දත්ත මත පදනම්ම සිදු කරනු ලබන විද්‍යාත්මක ශික්ෂණය පුරාවිද්‍යාඥයෙකු සතුව තිබිය යුතු උසස්ම ගුණාංගයක් බව වර්තමාන පුරාවිද්‍යාඥයන්ටද ආදර්ශයක් සපයමින් ඔහු සපත කළේය. අනුරාධපුර කැණීම් අතරතුර රජරට වෙනත් පුරාවිද්‍යා ස්ථානද ඔහු විසින් ගවේෂණය කරනු ලැබූ අතර ඒවායේ කැණීම් කිරීමට ඔහුට අවස්ථාවක් නොලැබිණි. 1890 පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මෙරට ආරම්භ වීමෙන් පසුව දකුණු ලක පුරාවස්තුන් පිළිබඳ කිසිදු ගවේෂණයක් නොවී ඇති බව වටහාගත් අයටන් 1914 පෙබරවාරි 16 වන දින දකුණු ලක පුරාවිද්‍යා උරුමය සොයා දෛවෝපගත චාරිකාවක් ඇරඹීය. එම චාරිකාවේදී තිස්ස මහරාමේ නවාතැන් ගන්නා අයටන් තිස්සවැවේ කුරුළු දඩේමේ නිරතවන අතරතුර අවාසනාවන්ත ලෙස 1914 මැයි 18 වැනි දින දියගිලි මිය ගියේය. ඔහුගේ අභාවය 1914 මැයි 23 වැනි දින එංගලන්තයේ ද ටයිම්ස් පුවත්පතේ විශේෂ ප්‍රවෘත්තියක් ලෙස පළ කර තිබිණි. අයටන්ගේ අකල් මරණය පිළිබඳ ඔහුගේ විදේශීය මිතුරන් විසින් 1915 දී ජර්නල් ඔෆ් ඊජිප්තියන් ආකියොලොජි සංග්‍රහවට ඉදිරිපත් කරන ලද සටහන අයටන් පිළිබඳ කදිම විවරණයක් සපයයි. He was one of the most energetic and successful excavators we have ever had, and was moreover a man of strong character and sterling worth. Ayrton was empathetically a just man. He claimed less for himself than he deserved. Chine ipid engalanthi hedi wedi Egyptuedi puravidyavata atpot taba prarambhakavadi Sri Lankaye puravidyava විදුහුරු නැඹුරුවකින් සංස්ථාපනය කිරීමට මුල්ගල් තැබූ එඩ්වඩ් රසල් අයටන් අකල් මරණයකින් දිවි අවසන් කළද ඔහු දැමූ පදරම මත මේ වන විට ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ශාස්ත්‍රය වඩා සුවිසල්ව ගොඩනැගෙමින් පවතින්නේ එඩ්වඩ් රසල් අයටන් නාමය අමරණීය බව පසක් කරමිනි.